පසුගිය බංගලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට ලබා දුන් අතර ඉන් පසුව පැවති එංගලන්ත සංචාරයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ කුසල් ජනිත් පෙරේරා හටයි. කෙසේ නමුත් කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයේ හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 9ක් ක්‍රීඩා කළ අතර ඉන් තරඟ 7ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. එෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එක් තරඟයක් පමණයි. ආරම්භයේදී ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද වික්‍රමසිංහ මහතා පැවසුවේ කුසල් ජනිත් පෙරේරාට තරඟ සංචාර දෙකක් සඳහා නායකත්වය ලබා දෙන බවත් ඉන් අනතුරුව ඔහුගේ නායකත්වය පරීක්ෂා කරන බවත්ය. කෙසේ නමුත් තරඟ සංචාර දෙකකට පමණක් නායකත්වය ලබා දී පරීක්ෂා කරන බව පවසා තිබීම ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩකින්ගේ පවා විවේචනයට ලක් වුණා. මන්ද එවිට කණ්ඩායමේ සෙසු ක්‍රීඩකින්ගේ උපරිම සහයෝගය එම නායකයාට නොලැබීමේ අවදානමක් පැවතීම හේතුවෙන්. කෙසේ නමුත් කුසල් ජනිත් පෙරේරා නායකයෙකු ලෙස අසාර්ථක වීම හේතුවෙන් ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් දින සහ 2020 කණ්ඩායමේ නව නායකත්වය දසුන් ශානකහට ලබා දීමට තීරණය කර ඇති අතර ඔහු මීට පෙර ජාත්‍යන්තර 2020 තරඟ තුනකට නායකත්වය ලබා දී එම තරඟ තුනම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ කිසිදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු නොමැතිව තරුණ ක්‍රීඩකින්ගෙන් සමන්විත සංචිතයක් සමගින් එවකට ශ්‍රේණිගත කිරීමේ අංක 1 වැජඹුණු පාකිස්තානය ඔවුන්ගේ රටේදීම 3-0ක් ලෙස පරාජයට පත් කරමින් අනතුරුව දසුන් ශානකට මෙම වසර මුල පැවති කොදෙව් තරඟ සංචාරයේදීද 2020 කණ්ඩායමේ නායකයා ලෙස නම් කළා. නමුත් වීසා ගැටලුවක් හේතුවෙන් ඔහුට එම තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. මෙවන විට 29 හැවිරිදි වියේ පසුවන දසුන් ශානක ජාත්‍යන්තර එක් දින තරඟ 28ක් ක්‍රීඩා කරමින් ලකුණු 611ක් රැස් කිරීමට සමත්ව ඇති අතර 2020 තරඟ 43ක් ක්‍රීඩා කරමින් ලකුණු 548ක් රැස් කිරීමට සමත්ව තිබෙනවා. දසුන් ශානක මීට පෙර ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර නැහැ. ඒ අනුව ඔහුගේ කුළුඳුල් නායකත්වයේ නියුත් පළමු එක් දින තරඟය ඉන්දියාවට එරෙහිව ජූලි 13 වනදා ආරම්භ වීමට නියමිතයි. ඉන්දියාවට එරෙහිව දෙවන එක් දින තරඟය ජූලි 16 වනදාත් තෙවන එක් දින තරඟය ජූලි 18 වනදාත් පැවැත්වීමට නියමිතයි. පළමු T20 තරඟය ජූලි 21 වනදාත් දෙවන තරඟය ජූලි 23 වනදාත් තෙවන T20 තරඟය ජූලි 25 වනදාත් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද අපට කමෙන්ට් කරන්න. ක්‍රිකට් පිටිය විස්මිත තොරතුරු ඉදිරියටත් දැනගන්න ක්‍රිකට් SL YouTube channel එක subscribe කරන්න කියලත් ඔයාලට ආදරයෙන් මතක් කරනවා.